සේරුවාවිල මංගල මහ සෑරදුන් අභියස සිට ජලිත් අවසරයි හිරු ශ්‍රද්ධාපී වන්දනා මහා පින්කම්මාලාවට ඔබව එකතු කරගන්නට. බුදුන් වහන්සේගේ චේදනයන වූ විශාලතම දහතුූන් වහන්සේ ලලාට දහතුූන් වහන්සේ වැඩ සිටින සේරවාවිල මංගල මහා සෑරදුන් අභියස සිට අප ධර්මදේශනා පින්කමක් සමගෙන් ඔබව ඒ ආත්මික කරන්නටයි මෙස් වූදා නම් වන්නේ. විශේෂයෙන්ම බුදුන්වහන්සේගේ පරිණවායෙන් පසුව, උන්වහන්සේගේ ධාතු බෙදාදීමේ මහා පින්කමේදී. ද්‍රෝණ බමුණා විසින් ධාතුන් වහන්සේ බෙදා දෙෙන අවස්ථාවේදී. මල්ල රජදරුවන්ට හිම වූ ධාතු කොටසෙහි තමයි. ාතුන් වසේ තැන් පත් තිබුණේ. එහිදී මෙධාතුබැදීම කටයුතු භහරව ක්‍රියා කළ කාශ්‍යප මහරහතන් වහන්සේ සඳහන් කළා බුදුන් වහන්සේ දේශනා කළ බවට මේ ලාලාටධාතුන් වහන්සේ ලංකාදවීපයේ කාවන්තිස්සනම් රජකෙනෙකු බහරයට පත් වන බව. ඉතින් එකී බුද්ධ දේශනාව සිහිපත් කළ කාශ්‍යප මහරහතන් වහන්සේ ටදාාතුන් වහන්සේගේ බහරකාරිත්වය උරුම කරගෙන. ඉන් අනතුරුව මහරහතන් වහන්සේ සත් නමක් බහරයේ ලලාටධාතුන් වහන්සේ වන්දනයට ගෞරුපට පාත්‍ර වුණා. කාශිප්‍රමහරතන් වහන්සේගේ පරපුරේ මහාදේව මහරතන් වහන්සේගේ තමයි ලලටදාාතුන් වහන්සේ ලංකාදවීපේට වැඩම්වීමේ මහාපින්කම සිද්ධ වෙන්නේ. ඉන් අනතුරුව මහනාග මහරජතුමාගේ සිට කාවන්තිස්ස රජතුමා දක්වා රජවරුන්සිව්දනකු බාරේ මිලාලාට ධාතුන් වහන්සේ වන්දනයට ගෞරවයට පාත්‍ර වුණා. එකී ඉතිහාසයක් සහිත බුදුන් වහන්සේ සජීවීවජීවමානව මෙහි වැඩසිටින හා සමානව. ලාලාට ධාතුන් වහන්සේ සේරුවාවිිල මංගල මහා සෑරදුන් අභියස. මේ මංගල මහා සැරදුන් මස්තකේ වැඩසිටිනවා. එවැනි වූ පින්බිමක සිට හිර ශ්‍රද්ධාභිවන්දනාවේ. ධර්මදේශනා පින්කම ආරම්භ කරනට ප සුදනම් ගෞරව නමස්කාරපූරකව මෙහි වැඩමවා වදාළ මස්සන්නේ විජිත ස්වාමීන් වහන්සේව අප පිළිගන්නවා අවසරයි අපි හාමුදුරුවෝනේ සාධසාධසා හොඳයි හැම දෙනාම නැවතවතාවක් සාධෝකාරයක් පවත්වන්න සාධෝසාධෝසා සිත්තෝවේලේ දැහැන්නේ ආවදිකරංන පාරිසරයටමේ සුවදදැනෙන් දහම්මමාවේ සුුවයවිදිින්න දැතනාලලේ බැන්දසාදො ම්පිය සෙමෝදෝ සෙනේහාසදේවා හදිීහාදට මිතුදම ඇතිවේවා ඒව සමන්හාන්ඩ දම්හාඩ ගාවා නැවතවාරක්ගෝබ සාධගේවා සමං තාචක්කවාලෙ සු අත්‍රාගචන්තුදෙවත සදධම්මං මොනිරාජස්ස නත සග මොක්හදං ধাම්මසාවනැකාලෝ අං බදතා hamම්මසාවනකාලෝ අයබදත ধাම්මසාවන කාලෝ අයංබදතා නමුතස්සෙභගෙවෙතු වරහතුෝ සම්මා සම්බුදස්ස නමුතසෙභගෙවෙතු වරෙ හතුෝ සම්මා සම්බුන්දස්සෙ නමෝතස්සෙබගෙවෙතෝවරහතුෝ සම්මා සම්බුන්දස්සෙ ब्रह्माती माता पितरो पुंबाचारियाति उच्चरे आहोने आज पुत्रानं පජාය අනෝකම්පකාති සම්මාදෙන් ගායාසිරස තබාභාවබැමි අමානෝවිී දැවනසාසර ගම්මනකලනිමි අම්මානිවන පාසාකේරු මගේ බුදුහිමි නමාසිරස නම්මාසිරස මෙසේවාදිනෙමි වීතරාගි සම්මාදයේ කිරුල හිසදෙරු විතරාග දෝසමෝහ නිබාද දොරෝකෙරෝ ඇ සසර කාල්ල්පෙගනං පරමිපිරු දොතනග නල්ලලේතබා වන්දිමිලොතොරෝ සැදඇති කාරුණික බෞද්ධ පිින්බත්න අද උතුම් පොසොන්පුර පසලොස්වක් පොහොය දවස නිමිති කරගෙන සේරුවාවිල මංගල මහා චෛත්‍ය රාජාණන් වහන්සේ අභියස උතුම්මූ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් මෙ මහා පිම්බිම සුවඳ විඳිමින්, ආශිර්වාදය ලබමින්, රටේ ජනතාව වෙනුවෙන් වටිනා මාධ්‍ය මෙහවරක් සිදු කරන, හිරුටීවී මාධ්‍ය ආයතනය විසින්, සැදහැති ඔබ වෙනුවෙන් පිදෙන මේඋතුම් වටිනා වැඩසටහන සමඟයි දවස පුරාම මේ පිංවත් පිරිස සම්බන්ධ වෙන්නේ. සැදහැති කාරුණික පිංවත්න්නේ තතාගත බුදුරජාණන් වහන්සේගේ උතුම් ධරමය සැබෑ ලෙසටම සිංහල බෞද්ධයන්ට සිංහලක්දීපයට ලැබුණු දවස තමයි මේ උතුම් පුරපසලොස්සක් පොහේ දවස සැබවිම්ම බෞද්ධයා තෙරුවන් සරණ යනු කුමක්ද කියන කාරණාව වටහාගත්ත නිවැරදි බෞද්ධයෙක් වෙන්නේ කොහොමද කියලා අපට කියල දුන්න. ඉතාම වටින දවසක් තමයි පොසොන්පුර පසළුස්සක් පොහේ දවස. ඒ උතුම් වටින දවස්සේ අද මේ පිින්වත් පිරිසට උදෑසනිින්ම පිදෙන දහම් පඩුර. මෙලොව පරලොව ජීවිතයේ සුවපත් කරගන්න පුළුවන් විදිහේ ඉතාම වටින දේශනාවක් හැටියට ඔබේ ජීවිතයට එකතු කරන්නටයි මේ පිම්බර අවස්ථාව අපයෝදාගන්න. පිංවතුනි තතාගත බුදුරජාණන් වහන්සේ, ධර්මය දේශනා කරපු දේශනාක්‍රම කීපයක් තිබුණාඒ දේශනාක්‍රම අතරෙන් උන්වහන්සේ වැඩිපුරම ධර්මය දේශනා කළේ පටිපුච්ඡාවි්‍යාකරණයේ සම්ප්‍රදායට අනුව මොකක්ද මේ පටිපුච්චාවයාකරණය කියල කියන පටි කියන පාලි වචනය සිංහලතේරුම තමයි නැවත කියල කියන්නේ මොකක්ද පටි කියන්නේ නැවත කියන තේරුම පුච්ච කියන වචනය තේරුම තමයි විමසීම කියල කියන්න එතකොට පටිපුච්ච කියන්නේ මොකක්ද නැවත විමසමින් බණ කියන රටාවට ක්‍රමයට කියනවා පටිපුච්චාවයාකරණීය සම්ප්‍රදාය කියලා නැවත විමසමින් බණ කියනවා කියල කියන්නේ මම තනියෙන් බණ කියන්නේ. බණ කියන ගමන් දේශනා කරන ධරමය පිළිබඳව නැවත හනවා. එකඇන ප්‍රශ්නහනවා. කමක් නැද්ද? ජීවිතයට ධරමේ වටිනාකම ලැබෙන්නේ ධරමය හොඳට සාකච්ඡා කළොත් විතරයි. එම නැත්තං මටත් තනයෙක් බණ කියන්න පුළුවන්. මුණොත් මොකද වෙන්නේ මම බණ කියනවා ඔබ නිදයනවා එහෙම බණ කියල වැඩක් එනිසා මම බණ කියද්දි ඔබ බන හන්ඩෝන ඒකයි ධර්මය වටිනාකම එනිසා හැම දෙනකු ම හදවතට ධරමය වටිනාකමින් එකතු කර ගණ්ඩනං හැමෝම කතා කර ඕෝන අපි වෙන තැනකදි කතා කරන්නේ වැදගත් දෙයක් නොවෙන්ඩ පුළුව. ඕපදූප කේලම් මුසාබස් පරුසවච්චන මේවා. හැයි අද මෙතනාපි කතා කරන්නේ වෙන කිසි දෙයක් ගැන නෙවෙයි ධරමය ගැන පමණයි. එනිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ පැහැදිලි කරනවා නිවැරදිව දෙයක් ජීවිතයට එකතු කරගත්තු කෙනා තමයි නිවැරදි බෞද්ධා බවට පත්වෙන්නේ. නැත්තං නිවැරදිකමට බෞද්ධ වෙන පිරිසතරේ නාමික බෞද්ධයෝ එම නත්තං සෙටිපිකට් බෞද්ධයෝ සහතික පත්වලට බෞද්ධ වෙච්චයත් අපේ රටේ ඕන තරං ඉන්නවා. අපි වෙඩෝන නියම බෞද්ධයෙක් වෙනයකද නමට බෞද්ධයෙක් වෙනයකද. නියම බෞද්ධයක් වෙන්ඩුව. නියම බෞද්ධකම අපට කියල දුන්නේ කවුද. බුදුරජාණන් වහන්සේගේ ධරමය තුළින් අපට කියල දුන්නා නිවැරදි බෞද්ධෙක් වෙන්නේ කොහොමද කියලා. හැබැයි ඒක අපට ලැබුණේමිහිදුම් හරහතන් වහන්සේග. එදකොට ඒ ආභාෂය ලැබුණු දවස තමයි පොසොන් පෝය දවස කියල කියන්. ඒ වගේ වටිනාකමක් කියල දුන්න දවසක මේ වගේ තැනකිඩම් ඔබට බනහන්න ලැබීම ගැනත් ඔබ සතුටුවෙන්ඩ ඕන. ඒමනං පිංවතුනී දැන් බලන්න? අපි අද දවසේදී නිවැරදි බෞද්ධයෙක් වෙන්න කොහොමද. අපි අයන්නායන්න දන්නතු අම්මා කෙල ලියන්ඩ බෑ චතුරාර්ය සත්‍ය අවබෝධ කරණ්ඩිස්සල නිවැරදි බෞ්ධෙක් වෙලා ඉන්දෝන. ඒවගේ තමයි හෝඩිය දන්නැති කෙනට අකුරුප ලියන්ඩ බැරි කෙනාට වචන ගල ප්ඩ බෑ වචන ගල පන්ඩ බැරි කෙනාට වාක්්‍ය ලියන්න බෑ පින්වතුනනි මුලින්ම දැනග්ඩෝනි බුදුදහමේ නිවැරදි හෝඩියමොකක්ද. මේ හෝඩිය දන්න ඇතිකෙනට එතනගේ හට යන්න බෑ. අන්නේ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ පැහැදිලි කරනවා අපි නිවැරදි බෞද්ධයෙක් බවට පත්තෙන් ඕන දැම් ම ප්‍රශ්ණයක් කහනෝ. මෙතනඉන්න හැමෝම සිංහලද. ඔවුද නැද්ද ඕ ඔබට සිංහලකම ලැබුනේ කාගෙන්ද. අම්මගෙන්ද තාත්තගෙන්ද ආච්චිගෙන්ද සීයගෙන්ද. දෙමවපියන්ගේ. අම්මයි තාත්තයි සිංහල නිසා මමත් සිංහල වනා. මං අහනෝ දෙවැනි ප්‍රශ්නය ඔබ බෞද්ධද ඔවුද නැද්ද බෞද්ධකම ලැබනෙ කාගෙන්ද අම්ම තාත්තගෙන්. අම්මයි තාත්තයි බෞද්ධ නිසා? බෞද්නා එහෙමට කියන්නේ නාමික බෞද්ධ කියලා ඒ න නමට බෞද්ධ.කාගේ නමටද අම්මා කියන තාත්ත කියන දෙන්නා බෞද්ධ නිසා ඒ නමින් මමත් බෞද්ධ පපතින්ම මම බෞද්ධයි. කොහමද අම්ම තාත්ත බෞද්ධ හිදා. හැබැයි එහෙම බෞද්ධවෙඩ බ ඒක නාමික බෞද්ධකම විතරයි. ඒම නම් වෙනජ ජාතික කෙනෙක් ඇවිදිල් කියවෝත්. මම මුස්ලින් මම කතෝලික මම වෙනත්තාදම කෙනෙක් ඇවිදිල්ල කිය නො මටත් බෞද්ධයෙක් වෙන්ඩ ඕන. එතකොට ඔබට දෙන්න තියෙන පිළිතුරුමකක්ද. අම්ම තාත්ත බෞද්ධද බෞද්ධ නැත්තන්වාට බෞද්ධ වඩ බෑ.ඒගෙන අම්ම තාත්තගෙන්න්නම් මේක ලබා ගන්න ඒ ෞද්ධකම උරුම අපට විතරයි. සිංහල බෞද්ධ එහම දෙයක් නෑ. මුළු ලෝක සත්වා සීන්තම බෞද්ධ කමුරුමයි. ඒ බෞද්ධකම ලබන්ට අම්මතාත්තකෙන් බෑ ඒමයට කියනවා නාමික බෞද්ධ නමට බෞද්ධ නමට බෞද්ධ වනාට පස්සේ අපිට සහතිකයක් දෙනවා තව මොකක්ද සහතිකේ උපපැන්න සහතිකේ උපපන්න සහතිකේ ජාති ඉස්සර හැන්දානෝ සිංහල කියලා ආගමිස්සරහැන්දානවා බෞද්ධ කියලා දැන් අපි නමටත් බෞද්ධ සහතිගේටත් බෞද්ධ. හැබැයි ඔය දෙකෙම් අපි බෞද්ධෙක් වෙන්නේ. නිවැරදි බෞද්ධයෙක් වඩනම් ක්‍රමයක් සහ පිළි වෙතක් දිය නොමොකක්ද බුද්ධන් සරණං ගච්ඡාමි, දම්මං සරණංගච්ඡාමි, සංගන් සරණං ගච්ඡාමින්. ඔය බුදුන් දහම් සඟුන් සරණ යන කෙන තමයි බෞද්ධ්‍යයා බෞ්ට පත් වෙන්නේ. ඒ නිසා කවුරුත් හිතන්්ඩ එපා උපතින් මම සිංහල බෞද්ධයහමහින්ද බෞද්ධයි කියලා. ඒ වැරදි නිවැරදි බෞද්ධකම ලැබෙන්ඩනම් තෙරුවන් සරණ යන්ඩම ඕන හැබැයි තෙරුවන් සරණ යන්්ඩකිවේ අවබෝධයෙන් මොකෙන්ද යන්න කිවේ. අනවබෝධයෙන් බෞද්ධ වෙනයත් අපේ රටේ ඉන්නවා. අවබෝධයෙන් බෞද්ධකෙන වෙන කෙනාගේ ඒකායන පරමාර්ථය වන්න ඕන මොකක්ද. ද ඔබාද සිල්ගන්නන්නේ බනහන්නේ දන් දෙන්නේ මේ හැමදේම කරන්න මොකක් බලාගෙනද වේ ලක ඇඩද නෑ නිවන්දකින්න එනම් බෞද්ධයකුගේ ඒකායන පරමාර්තය වඩෝන මොකක්ද නිර්වාණය ඒක ලෝකෝත්තරයිද ලෞකිකයිද ලෝකෝත්තරයි ඒනම් ලෝකෝත්තර නිර්වාණය කරා යනක තමයි බෞද්ධයකුගේ ඒකායන පරමාර්තය මේ විචිත්‍රවත් ලෙස පින්කම් කිරීමේ ආනිසං හැටියට අපට ලෞකික සැප ලැබෙනවා ගේ ලස්සරට පින්කං සංවිධානය කරලා මේ වගේ රටට වැඩදායක පින්කං කිරීමෙන් අපට ලෞකික සැපවදාවෙනෝ එව ප්‍රාර්ථනා කළත් නැතත් අපිට ලැබෙනෝ. හැබැයි නිර්වාණය කියන දොරටුවට රන්දොරටුව විවෘත කරන්න නං අපේ තුළ ලොකු ප්‍රාර්ථනාවක් සහ දිෂ්ඨානයක් තියෙන්ට එනිසා අද මේ යන ගමන් මග සාර්ථකභාවයට පත් පවෙන්නේ තුළ අපි නිවැරදිව පිහිටවා ගමංකලොත් පමණයි. දැන් නිවැරදි බෞද්ධයෙක් වෙන ඔබ තුළ තිෙන්ඩෝන නිර්වාන ප්‍රාර්ථනාව නං අපි අඩං වැඩිපුරම කරண்டෝන ලෞකික ප්‍රාර්ථනාද ලෝකෝත්තර ප්‍රාර්ථනාද. දැන් අපි ඉපදිච්ච දවසේඳං වැඩිපුරම කරන්න මොනුවද. ? ැ දරුවෙක් කුසට ආවට පස්සේ අම්ම කනෙක් පන්සල් යනවා. යනෝ නේද. ගිහිල පැංකලේ අරගෙන බෝධිය වටේ ගිහිල්ල පැන්කල නාවල බෝධි පූජාතියල පින් කරලා දන්දීල සිල්රැකල දහසක් දේවල් කරනවා. පන්සල් යනවා දන් දෙනවා සිල් වකිනවා බෞ්වඩනවා බෝධි පූජාතියනවා කොඩිවැල් ගැට ගහනවා මේ ඔක්කොම කරනවා. අම්මගේ ප්‍රාර්ථනාව මේ ඔක්කොම කරලා මට නිර්වාන සුවය ලැබේවා කියලාද? එම නැත්තං යහපත් දරුවෙක් ලැබේවා කියලද. එතකොට අම්මගේ ප්‍රාර්ථනාව ලෞකිකයිද ලෝකෝත්තරයිද. ලෞකිකයි. ඔන්න පළවෙනිකයින් කලා ලෞකිකයි. ම වරදක් කියන්නේ නෑ එකේ කො හොඳයි. දැන් දරුව ඉපදුනාට පස්ස අම්ම දරුවත් වඩාගෙන පන්සල් යනෝ. යනවද නැද්ද? ගිල්ල බෝධි පූජා තියෙනවා දන් දෙෙනවා සිල්රකිනවා බෞන්වඩනවා පින්කරනවා පැංකලනාවනවා කොඩිවැල් ගටගහනවා අම්මගේ ප්‍රාර්ථනාව දරුවගේ ග්‍රහපල දුරුවේවා කියලද මට නිවන් සුවලවේවා කියලද එතකොට දෙවැනි එක ලෝකෝත්තරයිද ලෞකිකයිද. ඕන්න දෙවැනි එකත් අයින් කලා ලෞකිකයි. දැන් දරුවට අවුරුදු හයයි වයිස කියියද හයයි. අම්ම පන්සල් යනවා දන් දෙනවා සිල්ලකිනවා බෞ්වඩනවා පින්කරනවා පැංකලනාවනවා කොඩිවැල් ගැට ගහනවා එන ගමන් විදුහල්පතිවරුත් හම්බ වෙනවා. අම්මගේ ප්‍රාර්ථනාව නිර්වාන සුවය ලැබීමද දරුවට හොඳර ස්කෝලයක් ලැබේවා කියලද. එතකොට ඒ එක ලෞකිකයිද ලෝකෝොත්තරයිද. තුංවිනිකත් අයින් කලා ලෞකිකයි. දැන් පුතාඉන්න ස්කෝලේ පන්තිය පහ වසරේ කීවසරේද? අම්ම පන්සල් යනවා දන් දෙනවා සිල්ලකිනවා බෞන්්වඩනවා, පැකලනාවනවා කොඩිවැල් ගටගහනවා. අම්මගේ ප්‍රාර්ථනාව නිර්වාණයද එම නැත්තං ශිෂ්්‍යත්වේද. දැන් අම්මගේ ඒ ප්‍රාර්ථනාව ලෞකිකයිද ලෝකොත්තරයිද. ලෞකිකයි. දැන් පුතාඉන්නේ එකොළහවසරේ. අම්මායි පන්සල්යනෝ. දන් දෙනවා සිල්ලකිනවා බෞන්වඩනවා, පැංකලනාවනවා කොඩිවවැල් ගටගහනවා, අම්මගේ ප්‍රාර්ථනාව නිර්වාණයද ඒ නමයක්ද. ඒ නමයක්. ඒ කියන්න සාමාන්‍ය පෙළ විභාගයට තමයි අම්ම දැන් පන්සල්ලයන්නේ. දැන් අම්මගේ ප්‍රාර්ථනාව පශවනයකත් ලෞුකිකයිද ලෝකෝොත්තරයිද. ලෞකිකයි. දැන් අම්මා සාමාන්‍ය පෙළ විභාග කොහොමරි දරුවගේ සමත් කර ගත්තා සමත්වෙච්ච දායි දන් අම්මායි පන්සල් යනෝ. දන් දෙනවා සිල්රකිනවා බෞ්වඩනවා පැංකලනාවනවා කොඩිවැල් ගැටගහනවා. අම්මගේ ප්‍රාර්ථනාව නිර්වාණයද ඒ තුනක්ද එකන උසස් පෙල සමත් එෙන්ට ඕන කිය දැන් එතකොට හයවෙෙනකත් ෝ අයිංකලා ඒකත් ලෞකිකයි. දැන් ඔන්න දරවා උසස් පෙළ සමත් ප්‍රතිබලාව ආපු දවසිඳන් අම්මායි පන්සල් යනවා දන් දෙනවා සිල්ුවකිනවා බෞ්වඩනවා පැංකලනාවනවා කොඩිවවැල් ගට ගහනවා අම්මගේ ප්‍රාර්ථනාව නිර්වානයද හොඳ විශ්ව විද්‍යාලය ඇද ඒම් හත්වෙනකත් ලෞකිකයි තමයි. විශ්ිවිද්‍යාලයට ගිහිල් උපද අරන් ගෙදරට ආපු දවසිද අම්මාමයි පන්සල් යනවා. දන් දෙනවා සිල්රක්කිනවා බෞ්න්වඩනවා පැංකලනාවනවා කොඩිවල් ගැට හනවා අම්මගේ ප්‍රාර්ථනාව නිර්වාණ සුවයදඒම නැත්තං හොඳරස්සාවක් එතකොට අටවිනියකත් ලෞකිකයිද ලෝකෝොත්තරයිද අටවිනිකත් ලෞකිකයි දැ රස්සාාවක් කම්භ වනාට පස්සේ අම්ම ගමේ පන්සලට යන්නේ. එච්චර කල් ගමේ පන්සින් තමයි ඔක්කම කර ගත්ති දැන් ඒකට යන්නේ. දළදාමාලිගාවට රුවන් වෙලි සයට කිරිවහරට කතර ගමට ඔය තැංවලට ගිහිල්ල අම්මා පූජාවල් කරනවා පින්කරනවා දන් දෙනවා සිල්ව නෝො කොඩිවල් ගැ ගහනෝ මේ ඔක්කොම කරල අම පාර්ථනා කරනවා කොල්ලට නං කෙල්ලෙක් කෙල්ලට නම් දැන්වේ ප්‍රාර්ථනාව ලෞකියිද ලෝකොත්තරයි. ලෞකිකයි ඒනම් ඔන්න නමවෙෙනිය එකත් ලෞකිකයි. දැන් ඔන්න කසාදයත් බන්දල දුන්නා අම්මායි පන්සල් යනෝ දන් දෙනවා සිල්රකිනවා බෞ්වඩනවා පැංකලනාවනවා කොඩිවවැල් ගැට හනවා අම්මගේ ප්‍රාර්ථනාව මොකක්ද නිර්වාණයද නෑ ආයෙත් මුල එකම තමයි මකක්ද මුුණපුුරෙක් මිනි බිරිියෙක් ලැබේවා කියලා ප්‍රාත්ථනාක. එතකොට මේ දහයම අම්මක් කළේ ලෞකිකද ලෝකෝොත්තරද ලෞකික ප්‍රාර්ථනා එමනේද? දැන් අම්මගේ වයසෞුරුදු හැටයි වයිස කියද හැට පැන්නට පස්සෙ කල්පනා කරනවා මෙච්චර කාලයක් මං පන්සල් ගිය දන්දුන්නේ සිල්රැක්කේ මේ ඔක්කොම කළේ දරුව වෙනුවෙන්. හැබැයි මං අදයිදං එහෙම කරන්නේ දැම්මගේ දරුව ලොකුයි හොඳ ටිගන ෙන දරසුරතල් බැලුව දැ ජීවිතේ යනතනට දෙයක් කර ගණ්ඩුවන ඒනිසා ම අදයි ඉදම් පන්සල් යනවා මොකක් බලාගෙනද නිර්වාන සුවය බලාගෙන දැන් අම්මගේ ප්‍රාර්ථනාව ලෞකිකයිද ලෝකෝත්තරයිද බලන්ඩකු එකෙත් හැටි ඒක ලෝකෝත්තරයි ඇයි අම්මගේ ප්‍රාර්ථනාව දැ මොකක්ද? නිවන් දකිින් එහනම් දැන් අම්ම පන්සල්යනෙ මොකක් බලාගනද නිවන කියන්නේ මොකක්ද ජැන්තින ප්‍රශ්නේ? අපි මේ හැමෝම අද සිල් අරගෙන මේ පින් කරන්න මොකක් බලාගනද? නිවම් බලා. එ නිවන කියන්නේ මොකක්ද. නිවීම අපි ඔන්න අර්ථය එකඒක් කෙනට එක එකක් විදිහට කියන්න පුළුවන්. ඇත්තටම මොකක්ද මේ නිවන කියන්න. සිංහලේති නිවන කියන වචනය විසන්දිිකනුව නී ධන වන. නී කියන්නේ උපසර්ගයක් අර්ථයක් නෑ තවත් පදයක් එ එක තුන හම තමයි අර්ථයක් එන්නේ. වන කියන පදට සමානයි? තෘෂ්නාව එම නැත්තං තුවාලය මොකක්ද වන කියන්නේ තෘෂ්නාව හෙම නැත්තං එතකොට වන කියන්නේ තෘෂ්නාව නං නිවන කියන්නේ මොකක්ද. තෘෂ්නාව ඕ නැතිකිරීම සරල්ල මාර්යන්කි වෝ තෘෂ්නාව නැතිකිරීම තුවාලය සනීප කර ගන්නවා කියන එක. ඒනන් නිවන්දකිනවා කියන්නේ මොකක් නැතිකිරීමද තුෘෂ්නාව නැතිකිරීම තෘෂ්නාව නැතිකිරීම. එහෙනං දැන් උපාසකම් අවුදු හැටේදී පන්සල්යන්නේ මොකක් නැති කරන්නද. ඔන්න හිතන්ඩකො වෙසක් පෝය දවසි උදේ පාන්දර නැගිටල සිල්පිරුවටේ අඳගෙන බොහොම සාන්ත ඉඳරන් නැතිව සෙමින් සෙමික් පාදතියාගන පන්සලට ගියා. ධර්ම සාලාවේ බනමඩුවේ ඉස්සරහ දකුණු පැත්තේ මුල්ලෙ කනුවලඟ බිමිින් වාඩිියුනා. බනෑහුවා සිල්රැක්කා දන්දුන්නා පිින්කලා ධර්ම සාකච්ඡා කලා ඔක්කෝම කරලා හැන්දෑවේ පෝයි දවසේ සිල් පවාරණය කරලා ගෙදරාව හරි හොඳයි උපාසකම්මා දෙවෙනි පෝයටක් උදේ පාන්දරම නැගිට්ටා දැම් මේ යන්නේ මොකක් නැති කරන්නද තුෂ්නාව නැති කරන්න ඔන්න සිල්පිරුවටේ දාගෙන පන්සලට ගියා ධර්මසාලාවේ ඉස්සරහම දකුණු පැත්තිේ මුල්ලේ කනුවලගේ එදා ඉඳපු තැනම්ම වාඩි වුණා. බනැහුවා සිල්රැක්කා දන්දුන්නා දරමසාකච්ඡා කලා ගෙදර ගියා. ඊට පස්සේ තුන්වෙනි පෝයට නැගිටිනකොට පැයබාගයක් පරක්වුණා ඉතින් උපාසකම්ම සිල්පිරුවටේ දාගන හනි හනිකට ඉක්මනින් පන්සලට ගියා. යනකොට ධරමසාලා විස්සරහ දකුණු පැත්තේ මුල්ලේ පෙරපෝයවල් දෙකේම ඉඳපු තැන සීලවතීවාඩි වෙලා ඉන්නවා. පසකම්ම ළඟට කිහිල මොකක්ද කියන්න නැත්තේ. තමක් නෑ ඔය ඔොත්ත ඉන්න බං වෙන තැනක් බලන්නන් කියලද. නැද්ද එනම් කෝමද. ආවය තියෙන් අධ්‍යැකින් එක්කම ඔය තැන මගේ ඔයා ට ඕනම් ඔයා වෙන තන හොයාගන් මේ මුල්ල මගේ මේ කොන්කිට් කනුව ලඟ හැමදාමින්නේ මම එනිසා මේ මුල්ල මගේ ඔයාට ෝඉනම් ඔයා වෙන තනක් හොයාගන්? පසකම්ම පන්සලටගේ මොකක් නැතිකරන්්ඩද. ආ මට අමතකවුණ. උපාසකම්ම පන්සලටගේ මොකක් නැතිකරන්ඩද තුෂ්නාව නැතිකරන්න. තුෂ්නාව නැතිකරන්ඩ පන්සලටගේ උපාසකම්ම පන්සලේ ක්‍රෝම්කීට්කනුවත් මගේ කියලා අල්ලගෙන දැන් උපාසකම්මට නිවන ළඟයිද දුරයිද. පේන තෙක්මානකවත් නෑනේ? ඇයි පන්සලේ පොදු දේපලත් මගේ කිය අල්ලගින් උපාසකම්මට නිවන පෙනෙහිද? පේ නෙනෑ ඒ නිසා හොඳට මතක තියාගණ්ඩ අපි පන්සලට යන්නේ අපේ කියලා මගේ කියලා අල්ලගණ්ඩ නෙවෙයි මේවා මගේ නෙවෙේ කියල අත්හාරින්ඩ මං හරි ලස්සන දර්ශනයක් දයක්කා අද බණට වඩිනොකොට මේ ස්ථානයට. බණට වඩින්ඩ පෙර මම වාහනයට වෙලා බලාග නින්නකොට එක උපාසකම්මල තුන් දෙනෙත් පහළටවා. මෙතන. ඇවිදිල්ල මේ උපාසකම්මා එක්කිනෙක්ගේ පිගානට දාන අරගෙනවා අරග නැවිදිල්ලා අනිත් උපාසකම්මලාට පිංගානේ දාන තිබුණනේ නෑ තමන්ගෙන් කොටසක් බෙදලා අරුඋපාසකම්මට දුන්න මං ඉඳ පුලේත් තර මහතතුරටෙකු බලන්ඩ ො තරං ලස්සන දර්ශනයක්ද. මේක තමයි සීලය කියලාගන්.ඒම නැත්තං මට හම්බුනා ඔයාට ඔයිනම් ඔයා හොයාගණඩ කියන එක නෙවයි. තමන්ට ලැබුණු පුංචි කොටසුත් කොටසක් දුන්න තවත් කෙනෙකුට බලන්ඩ මොන තරම් සීලේ පිරෙන තැනක්ද තමයි පින්වතුන නිවැරදි ශ්‍රද්ධාව කියල බුදුරජාන්වාන් සි දේශනා කළේ නිවැරදි සීලේ කියල බුදු හාමුදුරු දේශනා කළේ. මොන්න තරන් වටිනකමක් දේ තුළ තියෙන්. ඒ නිසා නිවනකරා යන පුද්ගලය අවබෝධයෙන් යේදේ කරන්ඩම ඕන ඒම නැත්තන් ඒ සීලේ වටිනාකමක්. ඒ නිසා පින්වතුනි යම් පින්කමක් කරනකොට අවබෝධයෙන් ඒක කරන්නඩ ඕන. ඒකයිකිවේ නිවනරා යනොටත්. න්සලට ගිහිල්ල සිල්පිරුවටයක්දා ගෙන බණහන්ට බනමඩුවේ වාඩිියුනාාට වැඩක් නෑ අවබෝධයෙන් ප්‍රඥාාවෙන් සිහිබුද්ධිය තියාගණ ඩෝන මං අද සිල් සමාදං වුණනුඋ පාසකම්මා කෙනෙක් කියන එක එම නැතිවුණොත් අවබෝධයක් නැතිවුනොත් ඒ සීලයෙන් වැඩක් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ජීවිතයේ ලබන්න පුළුවන් නිවැරදි අවබෝධය. තෙරුවන් සරණ යනකිෙනගේ ඒකා එන බලාපොරොත්තුව පරමාර්ථය වඩෝනෑ වෙන කිසි දෙයක් නෙවෙයි එන මොකක්ද. නිර්වාන සුවයෙන් සැනැසීම මයි. ඒ නිවන කරායෑම මයි ඒ තුළ ගමන් කරන සත්වයා නිවැරදිව මේ ලෝකේ ජයග්‍රහණය කරා යනවා. ඒ ජයග්‍රහණය තමයි නිර්වාන දොරටුව. දැන් ඔබත්ම උත්සාහ කරන්න එතිෙන්ට යන්නනි. එනං අවබෝධයෙන් ප්‍රඥාවෙන් පින්කරන්න් ෝන. එඒම අවබෝධයක් නැතිව ශ්‍රද්ධාව පෙරදැරිකරගෙන ප්‍රඥාව නැති අඇත් ලෝකෙ ඕන තරන් ඉන්නවා. දිනක් හාමුදුරෝ නමක් පින්ඩපාති වඩිනවා වෙළ මැදිින් ගෙදරට ලංවෙනකට උපාසකම් ඇති දම් බලාගෙන ඉන්නවා. උපාසකම් උදේ පාන්දර නැගෙට අතුගගායිදිය. අතුගගාඉන්න උපාසකම්ම දැක්ක ඇතින් අනේ හාමුදුරෝ කෙනෙක් පින්ඩපාති වඩිනෝ. ගෙදරට ළංවෙෙන් ලංවවෙෙන් උපාසකම් ඉක්මාන්ට ඉක්මන්ට අතුගෑවා ඇයි. හැදක් බෙදන් කෝමරි හාමුදුරුව කඩුල්ල ලඟට වඩිනකොටම උපාසකම් අතුගාල ඉවර කළා අතුගාල කඩුල්ලෙන් ගොඩ වෙනකොටම දුවගෙන ගිහිල දන්න ගහල සාදු කියලා අර හාමුදුරුවන්ට වැන්දා. වැඳල නැගිටිනකොට තමයි මතක් වුණේ අතුගගායි දෙපු ඉඳල හදිස්සියට හේත්තු කළේ වැඩපු හාමුදුරුවන්ගේ පප්පුුවට දැන් උපාසකම් මට ශ්‍රද්ධව තිබුණ හැබැයි ප්‍රඥාව ්‍රඥාව තිබ්බනං අතු ගායින්දපු ඉදල හාමුදුරුවන්ගැඟට හෙත්තු කරන්නේ කලබලේට වගේ දුවගෙනගීල්ල වැන්දට මොකෝ අතුගගායින්දපු ඉදල හේත්තු කළේ වැඩපු හාමුදුරුවන්ගේ පපුුවට එහෙම පින්කරනයත් අපේ රටේ ඉන්නෝ. ඒවගේම තමයි තවත් ප්‍රදේශයක ධර්මදේශනාවකට වැඩි හාම සිවුරක් පූජ කරනවා. කෙන කෞද්ද කාටත්ද පූජ කළේ කෙල වැඩක් නෑනෙ නේද. මේ සිවර පූජ කරන්නේ හිස්ස මත තියාග නැවිදිල්. අපි සරලවගම් මොකෝ සිරියාවති උපාසකම්ම කියලා නමක් ද සිරියාවති උපාසකම්ම හිස්සමත තියාග නැවිදිල්ල මේ සිවර පූජ කරනවා හාමුදුරුවන් පූජ කරන්න ගමන් කියනවා ඔබ වහන්සේ රූපවාහිනේ දක්කිනකොට මං හැමදාම හිතනෝ මගේ අතින් සිවරක් පූජ කරණ්ඩ ඕන කියලා ඒනිසා ම මගේ අතින්ම මහපු සිවරක් ඔබවහන්සේට අරගෙනාව අනේ හාමුදුරුවනේ මේක ඔබවහන්සේ පොරවන්ඩම ඕනකිවවා. මේසිවුරත් බහොම පිංකෙල් අරගෙන හාමුදුරුවෝ පන්සලට ඇවිදිල්ල මේක පොරවගෙන ඉළඟ දවස බට වඩිනෝ. පොඩි හාමුදුරුව විච්චේ නෝව අඩිින්ඩප හාමුදුරුවනින්. ඇයි. හරියටම පිටමැද ගහල තියෙනවා සිරියාවති උපාසිකා මාතා විසින් දෙමවුපියන්ට පින් පිණිස මෙම සිවුර පූජාකන්න ලදී. දැ මේසිවර පොරවගෙන පාරයන්න පුළුවන්ද. අපේ රටේ මිනිස්සු ආන් සීලගේ සාදු යනවා කියයි. ඒ නිසා පිින්වතුනි යමක් පූජ කරනකොට ඒක අවබෝධයෙන් කරන්ඩෝන. එහෙම නැත්තං ඒ පූජ කරනදේ ආනිසංස ලබන්න. සිරිපාල මහත්තයක් පහනක් පූජ කරනව පන්සලට අවුරුදු පණහැදි කියදිද. පූජ කරනකොට නමගහනවා සිරිපාල මහතා විසින් දෙමවපියන්ට පම් පිණිස මෙම පහන පූජා කරන ලදී. මේ අවුරුදු විස්්සකට පස්සෙ පන්සලලාඟින් යනවා. අවුරුදු කියකට පස්සෙද. යනකොට අලුතිං ආපු පන්සලේ දායයික කට්ටියයි අලුතින් වැඩපු හාමුදුරෝ එකතු වෙලා පරණ පහන් වැටවල් අයිංකල් අලුතිං සුදු යකට පහන් වැටක් හදනෝ. සරමත් කැහිපට ගාගන ගියා හාමුදුරුව ළඟට. ගිහිල් අහනවා සිරිපාලඋන් නැහැ කෝමගේ පහන කාගේ පහනද? මගේ පහන. එතකොට අවුරුදු කියකට පස්සේ දහන්නේ. විස්සකට පස්සේ දැන් උපාසකාම් මහත්ත්‍යය මෙච්චර දවසක් පන්සලට පහන පූජ කල්ලා දේෙම නැත්තන් තාමත් ඒක සිරිපාලගේ පහනද. තාමත් සිරිපාලගේ පහන පූජ කලා නං ඕක මගේ වෙන්නේ. මගේ පහන කෝගිල හන්ඩ බෑනේ පන්සලටකිි ඒක දුන්නට පස්සේ මගේ. ඒක දුන්න හ ම අතැහැරියන් ඒකීඉවරයි. ඒ නිසා සමහරු දෙනකොට දෙන්නවා හිස්සමත තියාගෙන. ංචි වරදක් උනහම දුම්බත් ඇැටේ ඉඳගෙන බනිනා. ඒක තමයි අද අපේ රටේ තත්ත්වේ නමුත් ප්‍රඥාවතියෙන මනුස්සයා එහෙම කරන්නේ. අවබෝධය ජීවිතයේ තියාගන්නකොට කවදාවත් එහෙම වෙන්නේ නෑ පිංවතුනි. එනිසා ජීවිතේ නිවැදි අවබෝධය ඇතිකර ගණ්ඩෝන. දැන් වෙසක් පොසොන් සමරණ කාලයක්. පින්කං කරනවා හැබැයි ගොන්කක් නමින් ඇයි? මන් දැක්ක දෙයක් කොළඹ මත් ඉන්න නිසා වෙසක් බලන්ඩ යනකොට අපේ මහත්තුරු නෝනල දරුව උපාසකම්මල මේ දහසක් වැරදි කන්නවා. බුදුරජාණන් වහන්සේ ඉපදිච්චෙක අපට ලොකු සතුටක් ඒක සතුරු වෙන්න පුළුවන් දවසක්. බුදුවෙච්චක අපට ලොකු සතුටක් හැබැයි පරිනිර්වාණය කියෙ අපට සතුටක් නෙවේ ඒක ධර්ම සංවේගේ උපදන්න්න ඕන දව. බදු හාමුදුර පිරිනිවන් පාපු වෙසක් දවසේ නලා පිබගෙන යක් මූුණු වෙෙස්මූනු තෝවිල් බෙවිල් වගේ දේවල් වල මුණු දාගන වෙසක් බලන්ඩයන. හ කියාගන කෑ ගහගන කාගේ දවසේදම යන්නේ සම්බුද්ධ පරිනිර්වාණය සිදුුවවෙච්ච දවස්සේ. එතකොට බෞද්ධයා කියන කෙනමි අවබෝධයන්ද පින්කං කරන්නේ. නෑ ඒ තුළින් මහා කුසල කරමයක් සිද්ධ කරගන්නු. එනිසා. මේ පොසොන්කාලේ අනුරාධපුරය මේ පිම්බිම්ගලට මහාසෙනගක් එකතු වෙන දවස්. එනිසා අවබෝධය ප්‍රතිපත්තිය වර්ධනය කරන්න හැමවෙලාකු මුත්සා කර ඕන. මේ ගමන්මග යන්න අපට නිවැරති දහම්මග කියල දෙෙන්ඩඕන වෙන කවුරුුවත් නෙවෙයි. අපේ ආදරණී අම්ම තාත්තා. "මා මාතෘකා කලෙත් මුලින් ගාථාවකින් මට අවසානෙ කියන්ඩෝන වනාා අද මේ තියන සමාජ තත්ත්වය නිසා. කා ගැනද. මව්පියන්ගේ වටිනා කම ගැන. එකට හේතුව රුපියල් එෙක්දාස් පන්සීකට අම්මව නිරුවත් කල්ලා මරන්්ඩ පුළුවන් සමාජයකයි අදාපි ජීවත් වෙන්නේ. ඊෙත් ඔබ රූපවාහිනී බැලුවනම් දකිින් ඇති පුංචි අවු එකවසරේ දරුවෙක් පැහැරගෙන යනවා මේ අමානුෂික ලෝකයක අමානුසිික තත්ත්වයක් තුළ තමයි අදාපිට මේ බන කියන්න වෙලාතිෙන්. ඒ නි පිින්වතුන මේ ඇහෙන බුදුබන පදවලින් ලංකාවේ මිනිස්සුන්ගේ හදවත්වලට කල්පනා කලා මෞු්පියන් කියන්නේ වැඩිහිටියන් කියන්නේ කවුද. අම්මතාත්තකි වටිනාකම දැනෙන හොඳම කෙනා තමයි පන්සලේ මහනවෙලා ඉන්න පොඩි හාමුදුරු. ඇයි අපි එහෙම කියන්න. අම්මතාත්තගේ ගුණය අඳුනන හොඳමකෙන පන්සලේ පොඩි හාමුදුරුව කියලා කියන්න ඒකයි. දැම් මේ රටේම රූපවාහිනිස්සේ බන බල නිසා ඔබට මේක ඔබේ පන්සලේ පොඩි හාමුදුරු ගැන ඔබ දැනුවත්ෙන්න්න. මමත් ඉපදනේ බොහොම දුස්කර ගමක දුස්කර පලාාතක කටුමැටි ගෙදරක. මගේ අම්මතාත්තමාව පෝෂණය කළේ පාස්සැල්ලැව්වේක් දුක්විඳල්ල දහ දුක්විඳලා. ඒ අම්මතාත්තගේ සෙනහස අහිමිවෙච්ච දවසට අම්මතාත්ත නැති අඩුව දැනුනු හොඳමකෙන පන්සලේ පොඩි හාමුදුරුවු ඇයි. අම්මගෙන් තාත්තගෙන් වෙන් වෙලා පන්සලට එන්න දනගහල වඳිනොකොට අම්මාධ්‍යෙක අල්ලගෙන තුරුලට අරගෙන ආදරෙන් මූන සිපගෙන කිව් එක වච්චනයයි. මගේ රත්තරං පුතේමාව දාලයන්් එපා කියලාම් ඇස්වල කඳු පුරෝගෙන ඇඩුවා. ඉතිං ඔබට බණ කියන මේ පොඩි හාමුදුරුව තාම අවුරුදු විසි හතරයි පොඩි හාමුදුරුවන්. නමුත් මගේ අම්මතාර්තගෙ තුරුලෙන් වෙෙන් වෙලා එනකොටේදා අම්මගේ ඇස්වල කඳු පිරල්ල තිබුණ ේ ගෙදර හදලතිබනේ කටු මැටිවලි වහලට පිදුරු දාලා ගොමගාපු මැටි පොක්ක තමයි අපේ අම්ම අපිවෙ හැදුවේ. පාසල් ඇඳගනගේ ඉරිච්ච කලිසමක් ඒක හරි ලස්සනට අපේ අම්මා ආදරෙන් අපිට මතක් කරනවා. හැබැයි එදා පන්සලට එනකොට අම්මක් කිවවේ මගේ රත්තරං පුතේ මාවදාල යන්ඩ එපාක් කියලා. පන්සලට ඇවිදිල්ල මේ කහචීවරයේ පොරවගෙන සම්බෘධ ශාසනය වෙනුවේ යමක් කරන්ඩෝනිි කල හිත පුදාවසේ. උදේ පාන්දර නැගිටලා ඉදල් අතට අරගෙන පන්සල අතුගානෝ. කරගැට එනකං මිදුුල් අතුගානකොට අම්මව මතක් වෙනවා. අම්වලඟට යන්ඩද තාත්තලඟට යන්ඩද. උදේ දවල් හැන්දෑ වෙනකං වලම්පිගං භාජන සෝදනවා. එ පුං්චිකාලි. එහෙම කරලා හැන්දෑවට බණපොත් අරගෙන විහාරට ගිහිල්ලා මහරෑ එක දෙක වෙනකම් බනපොත් පාඩන්රනවා. ඔබේ දුවට පුතාට වගේම පොඩි හාමුදුරුවන්ටත් පන්සලේ බඩගිනි හැදෙනෝ. අම්මළඟට යண்டද තාත්තළඟට ය්ඩද. ලොකු හාමුදුරුවෝ ළඟට දුවගෙන ගිහිල්ල කියනවා රාත්‍රියයට අනේ හාමුදුරුවනේ මට බඩගිනී කියලා. පුංචිකාලෙ අම්ම තුරුලෙතියාගෙන පොවපු රත්තරං කිරිටික වෙනුවට. තාත්ත හරහට වඩාගෙන කවපු සම්බෝලයි බත්කටයි වෙනුවට. පිට ලොකහාමුදුරුවන්ගේෙන් ග්‍රාත්‍රීයට ලැබුණේ බඩගින්නට වේවැල් කෝටුනාරං සියම්බලාතුූ මේවයින් වැහෙරි පාරවල් හිටිනක විතරයි. ඒ සියල්ල විදගෙනද මෙතනට ආපු නිසා. අපට හරි මග කියල දුන්න නිසා ආදරෙෙන් මගේ ගුරුහාමුදුරුව මට අම්මතාත්ත වගේ මයි. ඒ කස පහර කෑව නැත්තං අදාපි මෙතන ඒ නිසා මගේ ගුරුහාමුදුරු ආදරෙෙන් සිහිපත් කරනෝ කෝට්ට ශ්‍රී කල්්‍යානනි සාමග්‍රයේ ධර්මහා සංග සභභාවේ වත්ත පටිපාදක කොම නවකෝලේ නවටත් තොටමුණේ උප්‍රධාන සංගනායක ගුරුදේවෝොත්තම රුක්මලේ දම්ම කිත්ති නායෙක්ස්වාමිද්‍රයන් වහන්සේ මට සැබෑ මව්පිය කෙනෙක් සේමා වාදරෙන් රැක ගත්තා. ඒ මගේ අම්මතාත්තා. ඒ සෙනිහස දුන්න වගේම ඔබටත් ඔබේ අම්මතාත්තගේ වටිනකම දැනෙනවා. ඒ වටිනාකම දැනෙන හදවතකට, අම් මතාත්තට දුකක් දෙන්න බැහැ. එනිසා මව්පියන්ගේ වටිනාකම ඔබේ හදවතට දැනෙන්ඩනම් මේ කියනෙටි කෝඔබේ ජීවිතේයට එක තුකරගන්නලෝට අපි මොහොතක් දෑ සඩවන්ව පියාගෙන අත් දෙක උකුල මතට අරගෙන හොඳට බිම්බලාගම් මුොහැම දෙනෙක්ම දෑ සඩවන්ව පියාගන බිම්බලාගෙන අධධෙක උකුල මතින් තියාගෙන බොහොම මනස නිදහස් කරලා. සෙනෙහෙ බර ආදරණයේ අම්මගේ රූපය තාත්තග රූපේ දෑ සිස්සර හමවා ගන්න. දිින්නාහම් බික්කවේන සුප්පතිකාරං වදාමි මාතුච්ච පිතුච්ච. බුදුහාමුරුවෝ ලෝකෙ ඇසතු බෝරක දිහා ඇසිපිය නොහෙලා සතියක් බලං ඉඳල ලෝකෙට පෙන්නුවේ කෘතගුණ සලක හැටි. අපේ අම්මතාත්ත වෙනුවෙන් අපි මොන තරංදේවල් කරන් ඩෝනද කියලා මොහොතක් ඔබ සිතල බලන්ට පින්වතුනින්. මොකද මේලෝකෙ අපි වෙනුවෙන් දුක්විඳපු කැපකිරින් කරපු ඒ වගේ උත්තමාවයක් උත්ත අපේ ජීවිතේ කවදාවත් අපට හමුවෙන්න්නේෙ නෑ. ඔබ දන්නවද ඔබගේ මනස්සට හොඳට එආදරණී අම්මගේ රූපේ තාත්තගේ රූපේ මවාගෙන හිතන්ඩ. කුසට කලලයක් විදිහට අම් මගේ කුසට අපිවාපු දවසිඳං අම්මක් කෙනෙක් මිරිස්්‍රහට කෑම ටිකක් කෑවනෑ පුතේ මගේ කුසේඉන්න දරුවට දැවිල්ල හැදෙයි කියලා අම්ම උනුවතුර ටිකක් බිවනෑ පුතේ මගේ කුසේ ඉන්න දරුවට රශ්ණි දැනේ කියලා අම්ම හයියෙන් පාදිතිය ලැවිදදනෑ පුතේ මගේ දරුවටරිදේ තුවාල වෙයි කියලා නව මාසියක් අම්මගේ කුසතුළ ඔයාාව දරාගනිද්දි. அம்මගේ කුසතුළ පයිංගහල දඟලල හැරෙනකොට අම්මක් කුසල්ලගනේ වදනාව විந்தපුතේ. ඔබව බිහිකරන වෙලාවෙ அம்මයිස්පිරිතාල ඇந்தවිය அල්ல்லගෙන. ලේවිලක් මැද අම්ම ඔබව බිහි කරන්න විින්දේ ප්‍රසූත வேදනාව. මේ සංසාරෙ කවදාවත් වචනවලට කියන්න බෑමගිපුතේ. එදා අම්මගේ පපුුවට දැනිච්චේ වේදනා වහුලගෙන ඔබව බිහිකරලා ඔයාගේ මූුණ දැක්කහම අම්මට අර විින්ද වේදනවල් ලොක්කොම අමතකවුනාාලු. තුරුලට අරගෙන හරහට වඩාගෙන අම්මගේ තන පුඩුව කටේ තියල රතුපාට රුහිරය සුදුපාට කිරිකර ලම් අපිට පෙව්ුවපුතේ. ඒ මව්කිරිටික බීල ටිකටික වැඩෙන ඔයාලා මහරෑ එකට දෙකට තුනට හතරට නැගිට ලාන්ඩන වාරයක් වාරයක් ගානේ අම්මරෑ එලි වෙනකං නිදිවරාගෙන ඔබව නිදි කලාපුතේ. උදේ පාන්දර තුනට හතරට නැගිටලා බට්ටික උයල කෑම පෙට්ටිවලට බෙදලා පාසල් අඳින ගෞ්ම කලිසම කමිසේ මැදලන්දවලා අතින් අල්ලග ෙනම් අපිව පාසලටෙක් කංගියා. හැන්දෑවට ගිනි කාස්්චකව්ුවේ අම්ම දවල්ට බලාගෙනන්නෝ මගේ දුවදැන්ගේෙයි මගේ පුතාදැන්ගෙයි පාසල් ලැරිලා. ගෙදරටාපු ගමං බත් පිංගාන බෙදල අතට දීලාම් අවයා කනැහැටි බලාගෙනන්නවා. කවදාවත් ඇහුවද පුතේ. ගේ අම්මක් කාලද ඉන්නේ කියලා අපිටේ වහන්ඩ මතක නෑ සමහරදාට අම්ම වලඳ අඩිය තියෙන දංකුඩ ටිකහූරලා තමන්ගේ කුසගින්දර නිවා ගන්නවා සමහරදාට ඔබේ සෙනෙ බර අම්ම ඇල්වතුර ටිකක් බීලකුස පුරව ගන්නවා එහෙම කරලා ඔබ උස්මහත් කරලා හරි මගේ ඇව්වට පස්සේ දරුව අම්ම තාත්තට කතා කරන්න උඹ බංබොලංතෝ කියලා අම්ම එකක් කියනකොට දුව දහයක් කියනවම් මට. වැරද්දක් පෙන්නනකොට අම්මට එකට එක කියලා බනිනව සැරකරනවා ගස්සනවා රවනවා. ඒත් අම්මක් කවදාවත් ඔයාට වෛර බැන්ඳෙ නෑ මගේ පුතේ ආදරණීයම් මෙ තාත්තේ. සෙනෙහසින් අපි ව හදලාදරෙෙන් උස්මහත් කල්ලා හරි මග පෙන්වල යායුතු මග කියලදේලා. අපි නිසි මඟට යොමු කළ සෙනෙහෙ බර අම්ම තාත්තගේ ගුණය. සදා කාලිකයි. උදේ පාන්දර කහට උගුරක් තේකෝප්පයක් බීල වැඩට යන තාත්තා උදැල් අරගෙන අහස දිහා බලාගෙන කුඹුරහේන ගොවිතැන් ටික කරන්නේ තාත්තගේ බඩපුරෝගණ්ඩ නෙවෙයි අපට කන්න බොන්න දෙන්න ඕන නිසා. අපේ කුසගින්දර නිවන්ඩ ඕන නිසා. එහෙම කරන ආදරණීය තාත්ත සමහරදාට වැඩඇරිල ගෙදරටෙන්නේ මහරාත්‍රිය වෙලා එතකොට අපි හොඳටම නිදී. ළඟටැවිත්‍රද්ධ පොරවල මූුණ ඉඹලාදරෙන් අහනවම්මගෙන් මගේ දවාද කාලදින්න මගේ පුතාද කාලදින්නේ කියලා. ඊට පස්සෙ තමයි තාත්ත බත් පිගානතට ගන්නේ. එහෙම දුක්විඳින අම්මතාත්තගේ සෙනෙහස අපට කවදාවත් වචනවලට කියන්න බැහැ. එෙනිසාපි හදවතිං ප්‍රාර්ථනා වක්කරමු අද සිල්ගත්තු මේේ උතුම් පොසොන්පුර පසලොස් සක්පෝය දවස්සේ. ලලාට ධාතුන් වහන්සේ වැඩසිටන මේ අසිරිමත් මංගල මහා සෑරදුන් අභිය සහිඳගෙන මගේ රත්තරං මෞපියෝ දෙන්නා උතුම් නිරුවාන සුවෙන් සැනසේවාගෙන පැතුම. හැමෝම දෑත නලල මත්ත අරගෙන වැඳගෙන සනෙහසින් මේ විදිහට ප්‍රාර්ථනා කරමු. ආදරනී අම්ම තාත්තට දස්සමාසයා කුසතුලෙමා දෑරු ලේ සද කර කරල පෙවවාමගේ අම්මා හරිමවැද මේයැයිකය පෙන්නුමාගේ අම්මා මත්තුභාවයක බුදුය දරමගේ අම්මා පුංචීකාලේ මාගේයාතිීන් වැරදිනා අමේ

තොබදභාව ලබාගන්න අම්මේ දාහඩිය කැටෙ පොලොවේේලා දෝග්න දමාගේ පියා ගිනිෝවේ වැඩකරරලා මෝදල් සෝය සේල්ලාම්බාඩු ගේනත්දුුන්න පියිය මාතුභාවයක බුදුවේවා ආදරමාගේ. පා නුම්බෙටාත්මාම වැරදිකලා ආදරමාගේ තාත්න්තේ හිතරිදනවාච්චනකයල රවානඇති තාත්න්ති ඒසිලෝම වැරදවැලටසාමාාවන්න. තාත්තේ මේ පිංගන මාතුනිීවැනී සැනසනෝමැන තාත්තේ සාදු කියන්න. මේයඋතුම් කටයුත්තට මුලපුරන්නටය දන දවසේේ කටයුත්ත සඳහා අවසරේ ලබාදුන්න අනුශාසනා කළ සෙරුවාවිල මංගල මහා විහාරස්ථානයේ විහාරාධිපතේශර නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මහාසංගරුවනටත් එ වගේම අද මේපින් කම සඳහා මාධ්‍යනුග්‍රහය ලබාදමින් ලෝකවාන්සී බෞද්ධ ජනතාාව වෙනුවෙන් සුවිසාාල මෙහෙවරක් සිදුකරන ප්‍රනෝද සිල්වා මැතිතුමානං ප්‍රධාන හිරුටව මාධ්‍ය ජාලයෙක් සියලු කාරය මණ්ඩයටත් මේ කටයුතු සංවිධානය කරන්ටයදනු සියලු දෙනාටමත් උතුම් ලලාට ධාතුන් වහන්සේ තැන්පත් මේ උතුම් චෛත්‍ය රාජාණන් වහන්සේ ගේ්‍යආශිරුවාද බලයෙන් මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුළ නිදුක් නිරෝගී සුවපත් භාවෙන් යුතුව ගමන් කරමින් චතුරාර් සත්‍යය ධරමේ අවබෝධ කර ගැනීම පිණිස මේ මහා ධරමානුශරී පින්කම හේතුපාර මිතාවක්ම වීවා කියල සාදුකිලප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටාචබුම්මට්ටදේවානාගා මෛදිකා පු්ඥන්තං අනුමෝදිත්වා චිරරක්කං තුළෝකසාසනං චිරංරක්කං තුදේසනං චිරංරක්ක තුතුවං සදාති. අභිවාදන සිලිස්ස නිච්චං වද්ධාපචායිනෝ චත්තාරෝදම්මා වඩ්ඩං තියායිුුවන් නෝස්කම්බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සගග සම්පත්ති මේ වච අතුෝනිබාන සම්පත්ති ඉමිනාතයේ සමි්ජතු. හැම දෙනාට උතුම් මෝ ලලාට ධාතුන් වහන්සේ ගා ශිරුවාදම ලැබේවා තෙරුවන් සරණයි. මේ අවස්ථාවේදී ධර්මදේශනා පින්කම ඉෂ්ට සිද්ධ කළ. මස්සන්නේ විජිත ස්වාමීන් වහන්සේ වෙනුවෙන් පිරිකර පෝජාකිරීමේ පින්කමයි සිද්ධ වන්නේ. අප අරාධනා කරනවන් පිරිකර සූදනම් කරගෙන සිටින පිින්බතුන්ට අවස්ථාවේදී පිරිකර පෝජා කරන හැටියට. ඇතිහා සික සේරුවා විද මංගල මහසෑ මළවේ සිට බුදුන් අභියස සිට බුධ දේශනයකට සමදුන් හන් සමානව සැමට සිදන්නට යමක් ඉතුර කරමින් ධර්මදේශනාව සිද්ධ කළ මසන්නේ විජිත ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරපුූර්ුණත සූතිය අප පිරනවනවා අවසරයි අපේ නමුදුරුවේ. හිතවතුන අප ධර්මදේශනාවෙන් මෙයාකාරයෙන් ධර්මදේශනය නිම කරමින් නැවතවතාවක් අප ප්‍රධාන පාලක මැදරියට යොම වෙනවා එන් අනතුරුව අප නැවතත් හිරු ශ්‍රද්ධාබී වන්දනා මහා පින්කමස් සමගින් සෙරුවා වෙල මංගලස් මහා සෑරදුන් අභියස සිට නැවත ඔබ හමෝට බල පපුරොත්තුරවා අප එතෙක් ෙට විරමයක් වෙනුවෙන් ප්‍රධහන පාලක මැදරියයටට යොම වෙනවා. वंशलावता